මහර බන්ධනාගාරය පෙරේදා රාප්‍රියයේ සිදුුව වූ නොසන්සුන්තාවේට ප්‍රධාන හේතු වී ඇත්තේ රැඳවියන් විසින් එහි අෞෂදධ ගබඩාව බිඳ භානසිකව ව්‍යාකූලත්වය ඇතිවී හැකි පෙතිවර්ග පානය කිරීම බව මේවනවිට අනාවරණය වීතිබෙනවා. විශාධිය සහ කන්සාාව ආදී මානසික තත්වයන් බලදී භාවිතා කිරීමට තිබූ පෙති විසි එක් දහස්සත් පමණ අතුරධහන් වී ඇති බවයි හෙලිවීතිබෙන්නේ. කොළඹ අද පැවැති මාධ්‍යහමෝකට එක් පෙමින් බඳධාගාර කොමසාරිස්. ලක චන්දන එකනායක මහතා ප්‍රකාශ කළේ ගැඩුමේදී තුवाල ලැබූ සහ මියගිය සියලු රැඳවියන් මද්‍ර විචාවාරම් සම්බන්ධින් සිරගත වූ පුද්ගලින් බවයි සිද්ධියෙන් මේ වන විට රැඳවියන් නම දෙෙකු මියකුස් ඇති අතර රඳවියන් එකසිහාය දෙෙනෙකු සහ බඳනාගාර නිලධරින් දෙෙනෙකු තවදුරටත් රාගම ශික්ෂණරෝහලේ ප්‍රතිකාර ලබනවා එමෙන්ම ඇති වූ කල්හකාරී සිද්ධිත් සමඟ එහි අභ්‍යන්තර දේපළවලටද දැඩි හානිසිදුව ඇති අතර එම හානි වූ දේපල සම්බන්ධය තක්සර වාර්තාවක් අදදිනේදී ලබාගැනීමට න මිත බව පොලිස් මාධත ප්‍රකාශක නියෝච්ච පොලි්පති ජිත්‍රහණ මහතා සඳහන් කරා. මහර බන්ධනාගාරය හැඳවියන් දෙදහස් සත් සිය අසූ දෙනෙ කුරඳවා සිටින අතර ඉන් පන්සිය අසූ පස්තෙනෙකුම දඩුවම් විදින සිරකරුවන් මේ අතර මහර බධනාගාරයේ ඇති උසිද්ධිය පිළිබඳව විමර්ශණ කිරීමට අධිකරන අමාත්‍ය ජනාතිපති නීතිකඥ්‍ය අලි සබ්්‍රි විසින් පත්කළ පංච පුද් කල කමිටුවෙන් තමාව ඉවත් කරන ලෙස ඉල් ීමමක් කළ බව නියෝජ්ච පලිෂ්පති අජිත් රෝහණ මතා අද පැවැති මාධ්‍ය හමේදී සඳහන් කලා. විශ්‍රාමික මහාදිිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සහභාගිත්වෙනයොත් එම කමිටුවේ සෙස්සාමාජකින්වන්නේ ජනාධපති නීතිකඥ ය. ආර්ද සිල්වා අධිකරන අමාත්‍යංශයේ අතිරේක. කම් රෝහණ හපුගස්වත්ත සහ හිටපු බඳනාගාර කොම සාරිස් ගාමින ජයිසින් යන මහත්වරුන්. සිදධිය සම්බන්ධෙන් අතුරු වාර්තාවක් සතියක් තුොර ලබාදන ලෙස අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවට උපදෙශ ලබාදී තිබෙනවා. මහර බඳනාගාරයේ පෙරේදාාරාත්‍රයේ සිද වූ මෙ නසන්සුන්තාවේ පිළිබඳ, පොලස් මාධදර් ප්‍රකාශක නියෝච්ච පොලි්පති අජිත රහණ මහතා අද පැවිති මාධ්‍යහමේදී මෙවැනි අදහස්සක් පල කර සිටියා. ඳ ාරය ඇතිවච්ච සිද්ධිය මාස හතාටක ඉඳලම අපේ රටේ බන්ධනාගාරවල තිබිච්ච ප්‍රශ්නය විසඳන්ඩ විශේෂෙන්ම ආරක්ෂ කලකම්තුමත් පොලිෂ්පතිතුමත් බුද්ධි අංශත් ඒවගේම අපේ විශේෂකාය බලකායත් සුවිශේෂ දායකත්වයක් දැක්කවෝ. දමීට අවුරුදු කීපෙකට ඉස්සල් අපට තිබිච්ච ප්‍රධාන ප්‍රශ්ිය තමයි බන්ධනාගාරය ඇතුළේ තමයි නිර්මාණය වුණේ පාතාලය සෞංවිධානාත්ම ක අපරාධ. බඳනාකාරය ඇතුළේ මත්‍රවිජාවරම් සිදුනාා. බඳනාග අපි කොහයාරි ලංකාවේ නැත්තම් ලංකාවට සම්බන්ධ කුඩු ව්‍යාපාරයක් පාතාල්‍යාපාරයක් ගැන තුරතුරුහොයලාන්තිමට දුරතරජාල විශ්ලේෂණය කරනකොට ඒකේ හුළුණ තියෙන්නේ එක වැලිකට එම නැත්තම් මහර එම නැත්තම් බෝගම්බර එම ැත්තම් බූසේ මෙමයාකාරයට තමයි තිබුණ නමුත් සම්පූර්ණයෙන්ම ආරක්ෂකලේකම්තුමාගේ මඟ පෙන්වීමේ යටතේ හැකියාවක් ලැබුණ. ඒ ජාලය සම්පූර්ණයෙන් විනාශ කරල දමන්න. දැ ඒ නිසා ඒම විනාශකරාට පස්සේ විවිධ ආකාරයෙන් ඒ අයට විශේෂෙන්ම බන්ධනාකාරය සිටින සාමාන්‍ය රැඳවියන් එෙමෙයි අනිකුත් අයට මේ පාතාල කටයුතු ඒවගේ අනිකුත් කටයුතු කරගෙනයාමට හැකියාවක් නෑ මත්කුරු ජාර්ම කරන්න හැකියාවක් නෑ. ඒ නිසා විවිධාකාරයෙන් සංවිධානය වීම් සිදුනාා. දැඟ අපි මේ සිද්ධියත් දකින්නේ එම සංවිධානය වීමේ, ප්‍රතිඵාලයක් හැටරි තමයි. විශේෂෙන්ම යම් ආකාරයකට මත්කුඩු වලට ඇැබැහි වෙච්ච වැඩිපුර බඳනාකාරගත වෙලාඉන්නවා. එවැනි අයගෙන් යම් පිරිස්සකට සහනදායව සල කල බලන්ට ඒ පෙරිදා චක්‍රලයකනිකුත් නිගුත් වුණා. ඒ අය සාමාන්‍යෙන් මත්කුඩුුවලට ඇබැහෙවුවන් පමණක් මුදාහැරීමට අඩු චෝදනායටතේ අධිකාරණය. ගුණුරලා ගරු නීපත්තුමාගේ තවසර මත. දැන් ඒඉන් අතරේ මේ ඒ සිද්ධිය ගැන විමර්ශනය කරනකොට විශේෂෙන්ම බුද්ධි අංශවලට දැනට වාර්තාවෙලා එගේ අපේ විමර්ශන වලට වාර්තාවෙලා තියෙන ආකාරයට මේ සිරකරුවන්ගේ එම නැතම් රැඳවියන්ගේ ක්‍රියාදාමයට අමතරව එක පුද්ගලයගේ යම් කිසි නොසලකිලිමත් අපරක්ෂාකාරී එවාගේම කළමනා කරණ සිද්ධාන්ත වලට පටහැනිව කටිතුකර ක්‍රියාවලික ප්‍රතිපඵලයක්. කාරයට බලපාලතින බවට මයි වාර්තාතාවවෙන්නේ දැනට ඒ සම්බන්ධව පොලිසිය විමර්ශණයක් ආරම්භ කරලා තිබෙන. ඒවගේ අනිකුත් අංශවලිනුත් ඒ විමර්ශණය සිුදු කරනවා. ඉදිරියේදී ඒ පරිපාලනමය දෝෂ කටයුතු කරපු අයට විරුද්ධව විනිානු කූලවත් ඒවගේම නීතිය මගිෙනත් ක්‍රාකිරීමට බලාපොත්තු වන. දැන් මේ සිදධිය ඒ පහටවිතර ඇති වුණා යම්කිසි ආකාරයෙක නොසන්සුන්තාවයක් ප්‍රථමයෙන්ම ඇති වුණා බඳනාගාර රෝවාලයේ සේවය කරපු න්‍යාමකෙක් වගේම අෞෂධ සංයෝජකයා මෙම රැඳවියන්ගේ භාරයට ගත්තා ප්‍රථමයෙන්ම. ඉන් පස්සුව ඔවුන් සම්පූර්ණයෙන්ම බඳනාගාරය තුළ පලවෙනි ගේට්ටුව දෙනි ගේටුව කඩාගෙන එලියට පැමිණිබු උත්සාහකර අවස්ථාවයි. බන්ධනාගාර රක්ෂා පනත යටතේ බඳනාගාර නිලධාරෙන්ට තිබෙන බලයානුව ඔවන්ට තියෙන වගේ මිෂ්ඨකර යනුව බලේ පාවිච්චිකිරීමක් සසිදු කලා ඒද ප්‍රථමයෙන්ම. එක් පුද්ගලයකු එක් වැදවියෙක් මිය ගියා තවත් තිදිෙනෙකට තුවාල සිදුවනාා ඒතුවාල සිදුවෙච්චය කඩිනමින් අපි ඔවුන් රෝහල් ගත රීමට කටුතු කළ. දම අවස්ථාව වනවිට පොලිසියෙන් විශේෂ ඉල්ලිමක්කර බන්ධනාකාර කොමසාරිස් ජනරාල්වරය. එඒවාගේ අපි හාරසිියගෙන් යුත්ත පොලිසනදාරි කණ්ඩයමක් කැලනිය දේෂ්ට පොලිස් අධිකාරිවරයගේ ප්‍රධානත්වය ඒවගේම පස්නායගර පලාා ාර දේෂ්ට නෝජ පොලි්පතික අධීක්ෂණයටේ මස්ාන්ට ්ව ඒවාගේම දෙසියක පමණ. විශේෂකාරය බලකාය පිරික් යව්වා නමුත් කිසිම අවස්ථාවක පොලිසියෝ විශේෂකාරය ලකාය බඳනාගාරය තුළති බිච්ච මෙහියුම්මලට සහභාගවුණේ නැහැ බඳනාකාරය අවට ආරක්ෂාව සැපවවා. නමුත් අද උදෑසන පහවනතුරුම විවිධ අවස්ථාවලදී මෙහි සිටි රැඳව මෙම ස්ථානය සියලු රැඳවියන් දෙදා සස්සේ අසූ දෙකක් හිටිය බඳනාකාරය තුළ. රිමාන්් බන්ධනාගාරයේ හිටිය දෙදාස්කසි අනුහතක් ඒවගේම සිරදඩුවන් මෙදින පන්සි අසුපාකටිය නොන් ප්‍රශ්නය ඇතිකළේ රිමාන්් ගතව සිටින සැක්කරුවන් විසින් ඔවුන් වහම නිදස් කරන ලෙසි ඉල්ලමින් විධ හේතු ඉදිරිපත් කර ඇත්තමයි මේ කොවිඩ් සම්බන්ධ තත්ත්වය. ඒවගේ ඔවුන් යම්කිසි ආකාරෙක පෙළඹවීමක්. දගලක රඇති බවට ොරතුර ැබිලතින ඒ ගනතමයි මේ විමර්ශණය පැයවත්තන්නේ. ඉන් පසුව උදෑසන හයදක්වා මේආකාරයට පෑදාහතර කාලයක් විධ සිදුවීම අර්ථාවනාා. මෙහිදී බන්ධනාගාර නිලධාරීන් ඔුන්ට බන්ධනාගාර ආක්ෂා පනතය පැවරලා තින ලතලාරුව යම් සිරකරුවෙක් පලායාමට උසාකිරීමේද සිදුකරන ක්‍රමවේද අනුව බලේපාවිච්ිකිරීම සිදු කළලා ඒ ප්‍රතිඵාලයක් ඇටියට. රැඳවියන් අටදිනෙක් මේියගස්ති බෙනවා ඒවගේම පනස් දෙෙනෙකුට පමණ තුවාර සිදුව උන් ොහල් ගකරතියෙනවා අවස්ථාවනවිට. එවගේ බන්ධනාගාර න්‍යාමකවරු දෙදෙනෙක් තුවල්ල ාතියනවා. ඒ එක් අ එගගේ තත්ත්වය බරපතල බවට තමයි වාර්තාාවන්නේ. දැනට මේ සම්බන්ධයෙන් මහියිත්සාත් පරීක්ෂණයක් පැවැත්වෙන. ඒවගේ පොලිස් පරීක්ෂණ පැවැත්ව වෙන. ඒවගේ බන්ධනාාර කොමසාහිි්්‍යචන්රල් වරයා විසින්ද විශේෂ පරීක්ෂයක් පැත්වීම නමිතව තිබෙනවා. මෙම මහර බන්ධනාගාරයේ. සම්පූර්ණයෙන්ම ඇතුල්ලට ලේඛනාගාරය එවගේ බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලය සහකාර අධිකාරිවරයාගේ කාර්යාලය එවාගේම ගබඩාව, ආහාර ගබඩාව, භෝජනාගාරය සියල්ල ගිනිිබත් කර විනාශකර ඇති බවට තමයි වාර්තා වෙන්නේ. සම්පූර්ණයෙන්ම රැඳවියන් රඳවා තැබ වූ සිර මැදිරි විනාශකර ඇතිබවට වාර්තාව වනවා. කෙසේ වෙත් බන්ධනාගාරය නිලධාරීගේ දක්ෂතාවේ නිසා මෙම බන්ධනාාරය තිබිච්ච. ආමරිය නැත්තං අයුධ ගබඩාව කිම උදරවකින් තොෝ ේරාගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අවස්ථාවමේ නිලධාරින් ක්‍රියාකිරම නිසා. එම අයුද මෙම රැඳවියන් අතර පත්වෙලානෑ මේකතමයි තත්ත්වය. විශේෂෙන්ම මේරටේ මද්‍රවවේ ජාවාරම්මලට සම්බන්ධඒවාගේම සාමූහික අපරාදවලට සම්බන්ධ යම් පිරිස් මේස්ථානය රඳවල තබල තියෙනවා. ඔවුන් කණ්ඩායමක් හැටියට එකතු වෙලා මේ ආකාරයට කටයතුකරීම ප්‍රතිපලයක් හැට තමයි. මෙම සිද්ධිය ඇති වෙලාතියන්නේ දැන්ට මේ සම්බන්ධයෙන් තවදුරට අපි විමර්ශන සිදුකෙරිමින් පවතිනවා බධනාගාරය දැනට මේ අවස්ථාවන විට ඒ තත්ත්වය පාලනි වී ඇති බවට තමයි වර්තා වෙලාතිී.